ඔව් දැන් ඇත්තට බැලුවොත් ලංකාව වගේ රටක් මේ වගේ මේ ඩිසාස්ටර් එකකට අපි equip නැහැ. ඒ කියන්නේ අපි සුදුසු ඒ කියන්නේ සුදුසු නෙවෙයි අපි ලෑස්ති නැහැ මේ වගේ එකක් handle කරන්න. ඇත්තට දැන් මේ වගේ වෙලා තිබ්බ magnitude එකේ ecological disaster එක වගේ දෙයකට නම් ඇත්තටම අපි අපේ රට විතර නෙවෙයි සම බොහෝ රට මේ ඉන්දියානු සාගරේ තියෙන ඒකට prepare වෙලා නැහැ. දැන් වෙලා තියෙන ඒක ගැන බලන්න දැන් මාළු කණ්ඩ එපා කියන දෙත් තන දෙකක් තියෙනවා මේ කියන්නේ it's a two prong thing ඒ කියන්නේ දැන් අපිට නොකයින්දත් පුළුවන් ඒක මේ අපිට සාමාන්‍යයෙන් දැන් මේ තියෙන ලෝකේ තත්ත්වය අනුව අපිට ඒක ආහාර භාවිතයට ගන්න වෙන ඕනේ මොකද මේ ප්‍රෝටීන් එකක් සම්බන්ධ මොකද දැන් ඇත්තටම බැලුවා මාළු තමයි ලාභම කුකුල් මාස් අර ඔක්කොම වැඩි වෙලා තියෙන ඉඳ ඒක ගන්නත් ඕනේ හැබැයි ඒත් අර මාළු කෑම කියන්නේ අර හරියට අපි දන්නේ නැතුව අපි මිනිසුන්ට කියන්න බෑ මේක කන්න සුදුසුද නැද්ද කියලා. මම දැන් හිතන්නේ අපි මිනිස්සු මාළු අමුවෙන් කනවා කියලා. මම සාමාන්‍ය ඉතින් ඒක ජපාන රටවල වෙන දේවල් කියලා. ඉතින් අපි අය කනවන හොඳයි. අපි මම නම් කියන්නේ කනවන ඉතින් උයලා කන්න එක තමයි හොඳ. මේ මොකද ඒක ඇත්තටම එතකොට තියෙන කිමිකල් එකක් හරි නැති වෙන්න පුළුවන්. සායන්ද තැම්බුවොත් සෑන් නැති වෙන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ සාමාන්‍ය හරි වார்த்தාවක් එනකන් මේ මම නම් කියන්නේ මේ මාළු කණ්ඩෙපා කියන්නේ මම නම් කියන්නේ හරි වார்த்தාවක් ගෙනකන් තමන්ට තමයි ඒකේ මේ මොකද්ද මේ ඩිසිෂන් එක හදන්න පුළුවන් මොකද හරියට දන්නේ නැතුව අපිට කියන්න අමාරුයි කණ්ඩත් එපාද කණ්ඩද කියලා මොකද ඒකත් අර කන මාළු වර්ගෙත් අර ෆුඩ් චේන් එක අනුව තමයි ඒකත් පරිසර අපේ සමුද්‍රීය පරිසරයට වෙලා තියෙන හානිය ගොඩක් ගොඩක් දරුණුයි මේකෙ හින්දා මේ MV Express Pearl නෞකාවේ හින්දා අපේ බටහිර වෙරළ තීරය සහ දකුණු වෙරළ තීරයට වෙලා තියෙන හානිය ඉමහත් මේ දැන් අපි අද ඇවිල්ලා තිනවා මෙතන වැල්ලවත්ත මේ බීච් එකට මෙතන මේ වෙලා පේනවා ඇති මෙතන වෙලා තියෙන ප්‍රශ්නය එකක් තමයි දැන් මේ vessel එකෙ හින්දා මේ ship එකේ disaster එකෙ හින්දා ගොඩක් toxic මුහුදට මේ බැහැර වෙලා තියෙනවා ඒ කාගෝ එකේ තිබිලා තියෙනවා 25 metric tons of nitric acid තිබිලා තියෙනවා ඊට අමතරව caustic soda ethanol cosmetic chemicals ඒ වගේ ගොඩක් තව chemicals hazardous chemicals තිබිලා තියෙනවා හැබැයි දැනට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ මේ pellets plastic pellets අපි හිතනවා බිලියන 4ත් 5ත් අතර ප්‍රමාණයක් අපේ මේ බීච් එකට අපේ මුහුදේ දැනට පාවෙමින් තියනවා කියලා. ඉතින් මේක මේ මේ ඔක්කොම මේ සියලුම ටොක්සික් මේ 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 ලෙවල් ඉන්ක්‍රීස් එකයි ප්ලාස්ටික් පෙලට් පොලියුෂන් එකයි තව ඔයිල් ස්පිල් එකකුත් වෙනවා නම් ඒකයි ඒ ඔක්කොම අපේ සමුද්‍රීය පරිසරය වෙලා තියෙන ලොකුම හානිය. प्लास्टिक पेलट्स दंगे बिलियन हतरा पहात अतर प्रमाण मे मुहूद रेक्ला दी अद अविल तीन मे सांपल सांपल्स गण मे मुनाद करान पुल सोल्यूशन के लिए बला हितेन मे बला पुल मे पेलट्स साइज से मेकदमा लोकम प्रश्न मेके तीन साइज से कुडा प्रमाण हिंद मेके सामान्य पेलट मे वेट 20 मिलीग्राम्स एक अन्े मे वैली सह वैली समग ගොඩක් වටේ බැලුවම පේනවා මේ වැලිතම බැලි සමග ගොඩක් මික්ස් වෙලා තියෙනවා. ඉතින් මේව කලෙක්ට් කරන එක තමයි ලොකුම අපහසුතාවය. ඊට අමතරව මේක මේ මුහුදේ දැන් ගොඩක් පාවෙමින් තියෙනවා. මේ පෙලත් සාමාන්‍ය මුහුදේ පාවෙන දෙයක් මේක යටට යන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක දැන් සුදු පාටයි අනිත් එක දිලිසෙයි හින්දා ගොඩක් මේ මුහුදේ ඉන්න සත්තු මාළු වගේ ඒගොල්ලෝ මේවා ආහාරයට ගන්නවා. ඒගොල්ලෝ හිතන්නේ මේක මේ මේවා මේ මේ මාළු බිත්තර වගේ පේන හින්දා මේවා ආහාරයට ගන්න. දැනට තියෙන සාක්ෂිය අනුව ඔයිල් ස්පිල් එකක් සිද්ධ වෙනවා ඒක තින් වෙරි තින් ලේ එකක් වෙලා තින්නේ මේ මුහුද වටේ ඉතින් ඒකට දැන් මී පැකේ ඔයිල් කන්ටින්ජන්සි ප්ලෑන් එක ඇක්ටිවේට් වෙලා තියෙනවා ඉතින් ඒකට
ප්‍රතිකර්ම අරගෙන තියෙනවා මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා හැබැයි අපිට තාම ඔෆිෂියලි මොනවත් මේ මේ ইনফরমේෂන් ගවර්න්මන්ට් එකේ පැත්තෙන් තාම දීලා නැහැ කොයි තරමට මේ ඔයිල් ස්පිල් එක වෙනවද මොන වගේ ඔයිල් ස්පිල් එකක්ද වෙන්නේ කොච්චර දුරට මේක පරිසරයට හානි වෙලා තියෙනවද කියලා තාම ඔෆිෂියලි මොනවත් නිකුත් වෙලා නැහැ ඉතින් එතන තමයි අපේ තියෙන ප්‍රශ්නේ මොකද ඒක මං හිතන්නේ ට්‍රාන්ස්පරන්සි එක තමයි එතන මූලික වෙන්න ඕනේ මේ වගේ දේවල් පරිසරෙ සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන් මහජනතාවය සහ පරිසර සංවිධාන මේ වගේ දේවල් ගැන දැනුවත් කිරීමක් සිදු විය යුතුයි දැනට තියෙන තොරතුරු අනුව මේ අපි හරියටම දන්නේ හේතුව ඇයි එහෙම මේ 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 ඔයිල් ස්පිල් එක මේ මේ මාජන්තරාවයට දැනුම් දෙන්නේ නැත්තේ ඇයි කියලා මොකද මේකෙන් ගොඩක් අපේ දීවර කර්මාන්තයට ප්‍රශ්න වෙන්න පුළුවන් ඉතින් ඊට අමතරව සංචාර කර්මාන්තය සහ මේ ගොඩක් කෝස්ටල් කමියුනිටිස් වලටත් ඉම්පැක්ට් එකක් තියෙන්න පුළුවන් මෙම නඩුව අධිකරණයට ගෙන ගියේ ප්‍රධාන වශයෙන් හේතු කීපයක් මත. ඔබට මතකයි මීට කලිනුත් නිව් ඩයිමන්ඩ් නෞකාවෙන් අපේ රට හානියක් සිදු වුණාට පස් ප්‍රමාණවත් පරිදි ඒ සිදුවෙච්ච හානියෙන් අපේ රට වන්දියක් ලබා ගන්නට බැරි වුණා කිය. සහ ඒ වන්දියක් ලබා ගන්නට බැරි වීම බොහෝ විට අපේ රාජ්‍ය ආයතන සහ බලධාරීන්ගේ නොසලකීම සහ වගකීම් විරහිත ක්‍රියා ගැන ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් හැටියටත් චෝදනා එල්ල වෙනවා. ඉතින් එතකොට අපිට ඇත්ත වශයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් විදිහට පරිසරීත්‍ය කේන්ද්‍රයේ හැටියට අපිට මේ අවස්ථාවේදීත් එහෙම දෙයක් වෙයි කියලා සැකයක් ඇති වුණා. ඒක තමයි අපි අධිකරණයට ගිය පළවෙනි හේතුව. මොකද මේ අවස්ථාවේදීත් අපිට මෙච්චර විනාශයක් වෙලත් ලැබිය යුතු වන්දිය හරියාකාරයෙන් රාජ්‍ය බලධාරීන් මැදිහත් වෙලා ලබා ගන්නේ නැත්නම් ඒකට විකල්ප වශයෙන් අපි මහ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි කියන තීරණය. අනිත් කාරණේ තමයි බොහෝ දෙනෙක් කතා වුණා මේ සමුද්‍ර දූෂණ වැළැක්වීම අධිකාරිය යටතේ යම් යම් දුර්වලතා තියෙනවා. ඒක නිසා මේ වන්දිය නිසි ආකාරයෙන් ලබා ගැනීමට නොහැකි වෙයි කියලා. එතකොට අපිට අවශ්‍ය වුණා මේ වන්දිය ලබා ගැනීමට තියෙන අපේ නීතියේ තියෙන වෙනත් නෛතික ප්‍රතිපාදන මොනවද කියලා පෙන්වලා දෙන්න. එතකොට ඒ පෙන්වා දීම අපේ මේ නඩුවේ දෙවෙනි අරමුණ. ඊළඟ අරමුණ තමයි අපිට ආරංචි පැතිර ගියා මේ විදිහේ සිද්ධිවලදී අන්තර්ජාතික තැරැව්කරුවන් සහ දේශීය තැරැව්කරුවන් මේවට මැදිහත් වෙලා මේ රටට ලැබෙන්න තියෙන වන්දිය අඩු කරලා ඔවුන්ගේ සාක්කුවලට යම් යම් කොටස් දාගන්නට උත්සාහ කරන බවට. ඉතින් එවැනි සිද්ධි වෙනවා නම් ඒකත් වළක්වලා මේ රටේ ජනතාවට සහ රටට මෙම සිද්ධියෙන් ලබා ගත හැකි උපරිම වන්දිය ලබා ගැනීම සඳහා පියවර ගැනීම එහෙම නැත්නම් ලබා දීම සඳහා කටයුතු කිරීම තමයි අපි පරිසරීත්‍ය කේන්ද්‍රයේ හැටියට මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් හැටියට සිද්ධ කළේ. මේ නඩුව පැවරීමේදී අපිට පැහැදිලිවම තොරතුරු ලැබුණා මේ නැව් හිමියා සහ කපිතාන්වරයා සහ දේශීය ඒජන්තවරයා විසින් එහෙම නැත්නම් වගකීතු පාර්ශ්වයන් විසින් මේ නැව දේශීය ජල තීරයට එහෙම නැත්නම් අපේ වරාය සීමාවන්ට ඇතුල් වීමේදී ලබා දිය යුතු දැනුම් දීම එහෙම නැත්නම් මෙවැනි රසායන ද්‍රව්‍ය කාන්දුවක් තියෙනවා කියන එක දැනුම් දීම අතපසු කරලා තියෙනවා. එහෙම නැත්නම් ඌමනාවෙන්ම පැහැර හැරලා තියෙනවායි කියන කාරණේ. එය බරපතල වරදක්. එතකොට ඒ පිළිබඳව සියලුම පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබුණා. එතකොට ඒ බරපතල වරද සිදු කරහම ඒ යටතේ ඒ බරපතල වරදට එරෙහිව
ගන්න තියෙන පීවර සහ ඒ වර්ධ සිදු කිරීම නිසා වෙච්ච හානියට වන්දි ලබා ගැනීම සඳහා තියෙන එහෙම නැත්නම් වන්දි ලබාගත හැකි විවිධ නෛතික ක්‍රමවේදයන් පෙන්වා දීම තමයි එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම සහ ඒ හරහා වන්දි ලබා ගැනීමට කටයුතු කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීම සඳහා මූලික වශයෙන් ඉදිරිපත් වීම තමයි අපේ අරමුණ උනේ එතෙන්දී අපිට පැහැදිලිව තොරතුරු ලැබුණා මේ මැනිෆෙස්ටෝ එක එහෙම නැත්නම් මේ නැවේ බහඬ සියල්ලම අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ලබා ගත්තා ඒ ලබාගෙන ඒවා අපි නඩුවටත් ගොනු කළා නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේ නැවේ ගෙනි ගියේ කොයි ආකාර බහඬද කියන කාරණේ නෙමෙයි මේ මෙවැනි මෙතෙන්දී කියනවා අපි සීවර්දිනස් කියලා එක. එහෙම නැත්නම් මුහුදු ගමනකට එහෙම නැත්නම් රට තුලකට නැවකින් ඇතුල් වීමට යෝග්‍ය නොවන තත්ත්වේ කාගෝ එකක් තමයි මෙතන තිබුණේ. එතකොට ඒක අපි කියනවා මර්චන්ට් ෂිපින් ඇක්ට් එක යටතේ 205 හා 206 වෙනි වගන්ති යටතේ පැහැදිලිවම වරදක් සීවර්දිනස් නැතුව නැවක් හෝ නැවක බහඬ සහිතව යම් කිසි රටකට ඇතුල් වීම සහ විශේෂයෙන් අපේ රටේ නීතිය හැටියට අපේ රටේ සීමාවන්ට ඇතුල් වීම